හැමෝටම සුබ දවසක්. මං කලින් කරපු බ්ලොග් එක තමා දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද එකින් පෑන්ට් එකයි පොඩි ෂූටි බ්ලවුස් එකයි කපාගන්න කියලා. බලමු ඉස්සෙල්ලා මම පෙන්වනනම් පෑන්ට් එක මම ප්‍රෙජි කියලා කපාගත්තා. දැන් ඔයගලන්ට මම පෙන්වන්නේ මේක බ්ලොග් එක කපාගන්න විදිහට. මේ විදිහට මම කපාගත්ත මේකේ කොටස් දෙකක් තියෙනවා. දැන් මේකේ කොටස් දෙකක් තියෙනවා. මේක ඉදිරිපසේ එක. දැන් පිටිපසේ එකේ කොටස් දෙකක් තියෙනවා. මේකේ කොටස් දෙකක් තියෙනවා. මේකත් මම කපලා තියෙනවා. දැන් මේ දෙක මහන්න ඕනේ. මේකට දැන් අපි ඉන්නද තියෙනවා අල්ලන්න. ඉන්නත ඒක මහලා ඉවර වෙලා අල්ලන්න ඕනේ. මේ වගේ අඟල් දෙකක හමාරක විතර පටියක් තියෙනවා අල්ලන්න ඕනේ. මේක අල්ලලා තමයි අපි මේකට ඉලාස්ටික් එක දාන්න. ඒක මහනකට මම පෙන්නන්න. අඟල් දෙක හමාරක පටියකුත් අපිට අවශ්‍ය වෙනවා. දැන් මේක තමයි පෑන්ට් එකේ කොටස් ටික. දැන් ඊට පස්සේ බලමු අපි බ්ලවුස් එකේ කොටස් කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බ්ලවුස් එක. දැන් මේකනේ අපි බේසික් බ්ලොක් එක අපි ඇඳගත්ත. දැන් මේ බ්ලොක් එකෙන් මම දැන් ඔයගලට මම අර කිව්නම් කිව්වේ පොඩි ෆ්‍රිල් එකක් අල්ලනවා කියලා. මම ෆ්‍රිල් එක නෙමේ අල්ලන්නේ. ඒ වෙනුවට ඒ ෆ්‍රිල් එක මම යටට අල්ලනවා, අතට අල්ලන්නේ නැහැ. ඒ මම මේක මෙතනින් අයින් කරගත්තා. මොකද මේකේ පොඩි පොඩි පටි දෙකක් ඉන්නේ ගවුමට. ඒතර දැන් මේක කපා ගන්න ඕනේ මම. අපි මම පිටිපස්ස කපා ගත්තා. මේ තියෙන පිටිපස්ස කොටස දැන් මේක කෙලින් පිටිපස්ස කොටස කෙලින් තියෙන්නේ. මෙහෙම අත්හැඩයක් එනවා. මේ තියෙන්නේ පිටිපස්ස කොටස. මේ ඉදිරිපස්ස කොටස දැන් මම මේක මෙහෙම කපා ගන්න ඕනේ. මම මේක මාක් එකක් දාලා තියෙන තැනින් තමයි අපිට පටි අල්ල ගන්න ඕනේ. එතකොට අපි දැන් මම මේක හරියටම මාක් බලන්න. දැන් ඕගොල්ලෝ මේ ඇඳගත්තු ප්‍රමාණය මේකයි බලලා මේකේ දිග පල්ල බලලා තමයි අපිට පටිය හදා ගන්න ඕනේ. දැන් කපාගත්ත කොටසේ ඉතුරු කොටස තියෙනවනේ. දැන් මේ ඉතුරු කොටස තියෙන්න ඕනේ. දැන් මේක දැන් මම තියෙන්නේ මෙතන. දැන් මෙහෙම නමලා බලපුවාම පිටිපස්සේ මේකේ මම නමපුවාම දැන් මේ ඉතුරු කොටසේ මේ දිගට තමයි අපි පයිප් පටිය කපා ගන්න ඕනේ. පිටිපස්ස කොටසේ මෙන්න මේ දිගේ, මෙන්න මේ දිගට තමයි අපි පටිය කපා ගන්න ඕනේ. මේ කොටස කිපිය තමයි ඕනේ. තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. රැලි පටි. දැන් රැලි පටියක් නෙමෙයි මම මේකට. දැන් මෙතන තියෙන්නේ රවුමක්. මේ රවුම තමයි මම කපලා අරගෙන තියෙන්නේ හැඩ පටියට. මම මේක වෙනම දවසක මම ඔයගොල්ලන්ට මේ පොඩි පොඩි ඒවා ටික ආයි දවසක් කරන්නම් වෙනමම. මම මෙතන තියෙනවා අඟල් 3.5ක් අරගෙන. දැන් මේක ඇත්තට මේක රැලි පටියකට වැඩිය මේ ලස්සනයි. ඇල්ලුවාම හොඳට රැලි වෙලා හිටිනවා. මේ මෙතන අඟල් 24ක් ගන්න ඕනේ. මම මැල්ලා බැලුවා දෙපැත්තේ අඟල් 24ක් තියෙනවා. දැන් මේ විදිහට තමයි ඒක වටේට අල්ලන්න ඕනේ. මේක අයින දිගට මහන්න ඕනේ. මේක මේකින් කාලක් අල්ලලා මේකින් කාලක් ඇල්ලෙනකොට හරියටම අඟල් 3 උසට එනවා. ඒක තමයි අපි ගවුමි දැන් බ්ලවුස් එකේ මේ යට කොටසට අල්ලන්න ඕනේ. දැන් මේකේ මේ යට කොටසට මේක අල්ලන්න තියෙනවා. එච්චරයි. දැන් ඊට පස්සේ අපි මේක මහන විදිහ බලමු. දැන් කලිසමේ මේ කොටස මම මහගෙන ඉවරයි. මේ කලිසමේ දෙපැත්තෙම මේ කොටස මේක පිටිපස්ස මහගෙන ඉවරයි. දැන් මේක අපි මෙහෙම කෙලින් කරලා මේකත් මෙහෙම කෙලින් කරලා මේක කරු දෙකින් අල්ලන්න ඕනේ. දැන් මේක මෙහෙම අල්ලන්න ඕනේ. මේක මෙහෙම තියලා මේක මෙහෙම තියලා මේක හරියටම මේ මෙහුම් පාරවල් දෙක එකට එන්න මේක අල්ලගන්න ඕන. මෙන්න මේ විදිහට. දැන් මම මෙහෙම කරුව අල්ලගෙන මේක දෙපැත්ත අල්ලගත්තම මේ විදිහට අල්ලගෙන තියෙන්නේ. දැන් දෙපැත්ත අල්ලලා ඉවර වෙලා අපි අර අඟල් දෙකක විතර මම කිව්ව පටියක් ගත්තා කියලා ඒ පටිය අල්ලන්න ඕනේ. මේ දෙපැත්ත අල්ලලා ඉවර වෙලා ඒක පටිය අල්ලනකොට අපි පොඩි පොඩි ලූප්ස් දාන්න ඕන. දැන් මෙතන මම පටිය අල්ලනවා නම් මේ හරියෙන් විතර පොඩි ලූප්ස් දෙකක් ඉනටයි මේ දෙපැත්තටයි හතරක් දාන්න ඕනේ. මොකද මේක යටින් පොඩි බෙල්ට් එකක් යනවා බඳින්න ඒකට. දැන් මම මේ දෙපැත්ත අල්ලගත්තා. මේ අල්ලනකොට එක පැත්තක් ලොකුයි. ඒ විදිහට තමයි තියෙන්න ඕනේ. මේ දැන්
පිටිපස මේ කොටස මන් ටිකක් වැඩිපුරනේ ගත්තේ. එතකොට ඒක එහෙමම තියලා බුබුලට තියලා මහන්න. දැන් මම මේකට පටිය අල්ලගත්තා මේ පයිපින් එකක් අල්ලගෙන තියෙන්නේ. දැන් මේක මෙහෙම පොඩිවටම නමලා මහන්නේ. මහලා මේක අපි එලාස්ටික් එකක් යන්න පුළුවන් ප්‍රමාණය අය උඩින් මහනවා. ඒ කියන්නේ අඟල් අඟලක ඉලාස්ටික් කියන්නේ අඟල් අඟලක් දාන්නේ අඟල් භාගය අඟල් කාලේ ඉලාස්ටික් එකේ ප්‍රමාණයට මේ අයිනේ මහනවා. එතකොට මේක ඉතුරු වෙනවා. ඉලාස්ටික් එක දැම්මට පස්සේ මෙතන පොඩි රැල්ලක් එන්නේ උඩට. ඒ ඊට පස්සේ තමයි අපි ඉලාස්ටික් එක දාන කලින් මේකට මේ කොකු ටික අල්ලගෙන ලූප්ස් ටික අල්ලගෙන තියාගන්න ඕනේ. මොකද නැත්තම් අපිට මේ පටියක් දාගන්න බැරි වෙනවා. දැන් මම මේකේ වාටියත් මහලා ඔක්කොම ඉවර කරලා මෙතන මේ ලූප්ස්ත් අල්ලගෙන තියෙනවා. දැන් මේකට මන්ට ඉලාස්ටික් එක දාගත්තාම කකුල් දෙකටයි මේකටයි ඉලාස්ටික් මං අඟල් භාගයට තමයි මහලා තියෙන ඉලාස්ටික් පරතරි ඇති. එහෙම දාලා මෙහොම මේ විදිහට තමයි තියෙන්නේ. මං අන්තිමට දාලා පින්නන්න බ්ලවුස් එකත් එක්කම මහලා ඉතුරු ටික මම පින්නන්න මොකද බ්ලවුස් එකත් ඉවර කරන්න ඕන නිසා. දැන් මම මේ ගවමේ පිටිපස්සයි ඉස්සරහයි අර උගලන්ට පින්නකෝ බ්ලොක් එකටම තමයි මේක අපිලා මහගෙන තියෙන්නේ. හැබැයි මම හැම වෙලාවම බබාලගේ ගවුම් මහනකොට පිටිපස්සට ලයින් එකක් දානවා. එතකොට මේක අනිත් පැත්ත හරවලා ගත්තාම අය අපිට පයිපින් අල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේකටත් කළේ එහෙමයි. ඒ ගානම ඉතින් ලයින් එක කපලා දාලා මහගත්තා. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක අපිට කරට අල්ලන්න ඕන පටියක්. දැන් මම ඒකට කර හිතුවා මේතන තියෙන හැඩපටිය මේක අඟල් බලමු මම අඟල් එකමාරයි අඟල් තුනට කපලා තියෙන්නේ සෝරි අඟල් තුනට කපලා තියෙන්නේ මම වාසිය ගියාම අඟල් එකයි කාලක් තියෙනවා මේක තාම මම අලින් පැතහර වඩා නැහැ මෙතන මම ඔයගලන්ට දිග අරන් තියන මෙච්චර දිග නම් අවශ්‍ය වෙන්නේ නැහැ අඟල් 10ක් අඟල් 10ක් ගන්නකො අඟල් 10ක් කරන් අපි මේකට එන්නේ මේකේ උස ප්‍රමාණය ඉන්නේ අඟල් 5මාරයි මේකට ඉලාස්ටික් එක දානවා මේ දාන ඉලාස්ටික් එක මේක දාලා මේ රැලි කරලා අඟල් 5මාරට අරගෙන තමයි අපි මෙතෙන්ද අල්ලන්න ඕනේ. දැන් මම මේකට මේ ඉලාස්ටික් එකට ඉලාස්ටික් එක දාලා තියෙනවා. ඒකයි මේ විදිහට රැලි වෙලා ලස්සනට තියෙන්නේ. මම මේකට යට කරලා මේ අල්ලගෙන තියෙන්නේ. යට කරලා තමයි අල්ලගෙන තියෙන්නේ. අපි මේක කපනකොට මාක් කරගන්න ඕනේ කොතනින්ද අල්ලගන්න ඕනේ කියලා. මේකත් එහෙමයි මේක ඉස්සරහ මේක පිටිපස්සේ. දැන් අපිට මේකද තියෙන්නේ සුදු පාටින් මම කපාගත්ත පටිය අල්ලගන්නේ. මේ තියෙන පටිය දැන් මම මේකේ යට සිග්සැග් කරගෙන තියෙනවා. මම මේකේ පොඩි පොඩි දේවල් වගේක් තියෙනවා. ඒවා කියලා දෙන්නම් පස්සේ දවසක. මේක මේ බලන්න දැන් මේක සිග්සැග් කරා කියලා ලොකු වාටියක් ඔයගොල්ලන්ට පේන්නෙම නැති තරම්. පේන්නෙම නැහැ. මොකද අයින විතරයි සිග්සැග් කරලා තියෙන්නේ. ඒක මම පස්සේ දවසක කියලා දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මේකේ යටට තමයි මේක අල්ලන්න ඕනේ. ඒක මේ දෙපැත්ත අල්ලගෙන ඉන්න තමයි අපි පටි අල්ල ගන්න ඕන. දෙපැත්ත අල්ලගෙන මම පටි අල්ලලා ඉවර කරලා පෙන්නන්න. මේක මේ උඩ කොටස මහලා ඉවරයි. දැන් මේ තියෙන්නේ ඉලාස්ටික් එක දාගත්ත එක. මම මේකට අර උඩට ෆ්‍රිල් එකක් දානවා කියලා හිතලා තයිපහ මම මෙතෙන්ද දෙන්නනේ ෆ්‍රිල් එක. ඉන්ස මම ඉතින්ද ෆ්‍රිල් එකක් දෙන්නේ නැහැ. දැන් මේ විදිහට තමයි මම කොහොමද තියෙන්නේ පිටිපසයි. මේක ඇත්තටම චූටි මේ කොටයි මේ බ්ලවුස් එක. බ්ලවුස් එක කොටයි මොකද අර කලිසමේ උඩ ඔපනෙල්ලකුත් තියෙනවනේ. එතකොට ඒක චුට්ටක් බබාගේ බඩක් උනත් පේනවා. ඒකට කමක් නැහැ. ඒක ලස්සනයි. එහෙම තිබ්බමයි තමයි. මේ විදිහට තමයි බ්ලවුස් එක තියෙන්නේ. දැන් බලමු. මම දැන් ගවම මහලා ඉවරයි. මේ විදිහට තමයි තියෙන්නේ. අතන හරි ලස්සනයි චුට්ටක් බබෙකුට මේ මම දුන්න මිසමන්ට් වලටම මහගත්තනම් මේ විදිහට අපිට මහගන්න පුළුවන්. දැන් මම මෙතන හැඩපටියක් තමයි දැම්මේ. ඒක ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. පටිය දිගපළ අපිට මේක පෝ එක දාගන්න පුළුවන් ප්‍රමාණයට දිග අරගෙන පටියක් ගන්න අයිතන අනිත් පැත්ත හරව ගන්න. බට්න්ස් දෙකක් මම දාලා තියෙනවා. අන්ත එක දැන් මම මෙතන මේ ඔයාලට කියන්න බැරුණා මම අඟල් 5ට 10ක් නෙමෙයි ගණන් තියෙන මෙතන අඟල් 12ක් මේ පටියට මම අරගෙන තියෙනවා. හේතුව එතකොට තමයි මේ වගේ ලස්සනට රැලි වෙලා ඉන්නේ. මොකද මේක යට තියෙන මේ ඉලාස්ටික් එක ඇද්දාම පේනවනේ. දැන් මේ බලන්න මේ කන පිටත් ඒ වගේම හරිම නීට්. මොකද මම ලයිනින් දාලා මහලා තියෙන එකකටවත් පයිපින් දාලා හරවලා නැහැ. ලයිනින් දාලා මම එක එකේ මහන්න කියලා මෙහුවම ලස්සනයි ඇඳුමක් මේ චූටි බබෙකුට නීට් ගවුම. මෙච්චරයි තියෙන මේ ගවුමේ. ඔහුලුත් මහල බලන්න ගවුම. ඊළඟ වීඩියෝ එකේදී අපි නැවත හම්බ වෙමු අලුත් දෙයකින්.
බලමු මම ඉක්මනට වීඩියෝ එකක් කරන්න තව ලබන සතිය විතර. හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලලා subscribe කරපු like කරපු හැමෝටම.